මේ IMF මේ රිපෝට් එකේම තියෙනවා ඒගොල්ලන්ට තියෙන බිය තමයි රට මේ විදිහට යන එක වැළැක්වුණොත් රටට මොනවා වෙයිද කියන එක. රට ඉතාම හොඳ තැනක තියෙනවා. විපක්ෂයට ඕනේ රට වට්ටලා දාලා රට විනාශ කරලා රටේ ජනතාව පාරට ඇදලා දාන්න. මෙච්චර වැටිච්ච රටක් මෙහෙම ඉදිරියට ආපු එක ගැන මේ ලෝකේ රටවලුත් IMF වැඩසටහන ඇතුළුව ගොඩක් දෙනෙක් පුදුමයටපත් වෙනවා. ඉතින් මේ නායකත්වය දෙන්න පුළුවන් එක්කෙනා ඉන්නේ මේ රටේ. වෙන කවුරුත් නැහැ. මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා විතරයි ඉන්නේ. කෙනෙක් ඇහුවොත් මේක වෙනස් වුණොත් මොකද වෙන්නේ කියලා. වෙනස් වුණොත් මොකද වෙන්නේ? රට සම්පූර්ණයෙන් පරාජය වෙන එක. සජිත් මහත්තයා මම දැක්කා යාපනයේ ටෙස්ට් ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. මට ඒකේ ඒ වීඩියෝ දැක්කහම ඉතින් පොඩ්ඩක් දුක හිතුණා. අනේ මමත් එතුමාගේ ජනාධිපතිවරණ කැම්පේන් එකට මහන්සි වුණා නේ කියලා. මේ තියෙන්නේ මේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ මේ WhatsApp එක. මේ තියෙනවා ඡන්ද දවස්වල එතුමාට අපි රිපෝට්ස් හදලා ලැබුවා. එතුමාට එක එක පළාත් වලට යනවා. මොනවද ඒ ප්‍රදේශයේ තියෙන ප්‍රශ්න? හැබැයි අද දුක් වෙනවා එතුමාගේ එතුමා කරන කතාව ගැන. එල්ලා ටෙස්ට් ග්‍රවුන්ඩ් එක අන්තිම ටෙස්ට් ග්‍රවුන්ඩ් එක නැතුණු. අර ආර් ප්‍රේමදාස ග්‍රවුන්ඩ් එක කියලාම කියනවනේ තින් නේද? හදිස්සියවත් නායකයා ඒ වුණා නම් ඔය ගෝඨාභය මහත්තයා යන්න කලින් එලවන්න වෙනවා. ශ්‍රී ලංකාව නැගිට කවුරුවත් හින්දානේ මේ ජනාධිපතිතුමාගේ තියෙන දූරදර්ශී දැක්ම සියල්ල එකතු කරගෙන යන වැඩපිළිවෙල නිසා. එනිසා අපිට මේ වෙනකොට විවිධ ජනාධිපති අපේක්ෂක ඉදිරිපත් වෙනවා. මොන කණ්ඩායමාවක් මොන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරත් අද තියෙන්නේ එකම කඳවුරු දෙකයි. ඒ ලංකාව ඉස්සරහට යනවද නැත්නම් ආපස්සට ගන්නවද කියන කඳවුරු දෙකට ඡන්ද දෙන එක.